menina. Só uma tia tá lá, reclama já é quena. Dina pra mim, é reta dina. Nossa, gata e meia, ela muda. Ma che altra balagan va nete sara sen di noi ali che andan nete sara sen sama che balagan va nete sara sen Sri Lanka va ma diri en sara sen ma che altra balagan va nete sara sen di noi ali che andan nete sara sen sama che balagan va nete sara sen Sri Lanka දිනන සජිත් ජනහමු මාලාවේ තවත් ජනරැලියක් පූගොඩ දී පැවැත්තුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු සමග ජනබලවේගයේ ක්‍රියාකාරීන් ජනහමුව සංවිධානය කරනු ලැබුවා. සමග ජන සන්ධානයේ නියෝජනය කරන නායකයින් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙහිදී අදහස් පළ කළා. අද පක්ෂයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 21 වෙනිදා දිනුවයෙන් පස්සේ මුණාද කරන්න කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනය දැන් නායකතුමත් අපි ගිහිල්ලා දළදා වහන්සේට ඒක ඉදිරිපත් කළා. මල්වතු අස්කිරි නායක හාමුදුරන්ට ඒක ප්‍රදානය කළා. තමයි අපේ මැතිවරණ සටන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ මේ පටන් ගත්තේ. මේ කියන JVP කාර්යය කොහෙන්ද පටන් ගත්තේ? ලංකාවේ තියෙන සුපිරි හෝටලෙක කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කළා. ඒගොල්ලෝ එලි දැක්කුවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තව තරු පහේ හෝටලයක අද ඒක තමුන්නාන්සලගේ බඩගින්න නිවන්න. ඒකේ තියෙනවා මේ රටේ දුප්පත්ම කොටසට සජිත් මහත්මයාගේ ආණ්ඩුවෙන් රුපියල් 20,000ක දීමනාවක් දෙන විත්තිය. ඒකෙන් අපි කියලා තියෙනවා ඒ විතරක් නෙමෙයි රජයේ සේවකයෝ මේකේ ඉන්නවා, ගොවියෝ ඉන්නවා. රජයේ සේවකයින්ද අද තමන්ගේ පඩියෙන් ජීවත් වෙන්න අමාරුයි. අපි 100%ට 24%ක අවම පඩි වැඩි කිරීමක් කරන්න අපි මේකෙන් සජිත් මහත්මයා කටයුතු කරනවා. පොල් අක්කරයකින් 1,000ක් ගත්තනම් දැන් ගන්න 500යි. රබර් කිරි ගන්න අඩුවෙන් පෝර දාන්න සල්ලි නෑ. රාජපක්සලාට රනිල්ලට ඡන්දේ දීලා රට දීලා අපිට සිද්ධ වුණා පෝර 20,000ට 30,000ට ගන්න. අපි පැහැදිලිව කියනවා ලබන 21 වෙනිදාන් පස්සේ පෝර මිටියක් රුපියල් 5,000ට දෙන්න අපි කටයුතු කරනවා කියලා තමුන්නාසයට අපි කියනවා. අපි එහෙමයි මේ රටේ ගොවි ජනතාව ගොඩගන්නේ. රනිල් මහත්මයා කියනවා මම ඇවිල්ලා අවුරුදු දෙකකට පස්සේ රට හැදුවා. දෙයියනේ කොහොමද මෙයා රට හදලා තියෙන්නේ? 95ට තිබ්බ සීනි කිලෝ එක 300ට දීලා. මම එනකොට මේ දිගටම පෝස්ටර් ගහලා තිබුණා රනිල්ට පුළුවන්. ඔහුට පුළුවන්කම තිබිලා තියෙන්නේ අපිව බලා ගන්න නෙමෙයි. ඔහුගේ ඉතිහාසය පුරාම ඔහුට පුළුවන්කම තිබිලා තියෙනවා. දැන් DS සේනානායක මහත්තයා, දඩ්ලි සේනානායක මහත්තයලා, JR ලා, රණසිංහ ප්‍රේමදාසලා හදපු එක්සත් ජාතික පක්ෂය බිඳුවට බස්සලා මේ වෙනකොට සිරිකොතේ අලියාගේ ඔළුව උඩින් ගෑස් ටැංකියක් හයි කරන මට්ටමටම UNP එක විනාශ කරලා දැම්මා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි 4ට කඩලා දැම්මා. දැන් පොහොට්ටුව කඩලා විනාශ කරලා දැම්මා. රණදීප සිංහ මහත්මයාට වෙන මොනවා බැරි වුණා? තමන්ගේ හෙන්චයෝ ටික, තමන්ගේ ඒ ලිබරල් ජනවාදී ලුම්පන් ගජමිතුරු සමාජ ආරක්ෂා කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඔහුට මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ කාරණය කරන්න ඔහුට බැරි වුණා. වචනයක් කියන්න ඕනේ අනිත් එක්කෙනාගෙනත් ජනතා විමුක්ති පෙරමුණේ හැමදාම ගහලා තියෙන පෝස්ටරයක් රට හෙට අනුරට. අනුරට ගියොත් රට හෙට අනුරට නෙමෙයි, රට හෙට අඳුරට. සැප්තැම්බර් 21 වෙනිදාට ඇවරයි, දැවරයි, තුන්වරයි සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙනවමයි. අද අපි පරණ UMP කාර්යෝ හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාට පින් දෙන්න ඕනේ. අද අපිට ලැජ්ජ නැතුව ඇඳුම් ඇඳගෙන ඉන්න තැනක් නිර්මාණය කරා. ඒ තමයි සමගි ජන බලවේගයක කියන එක විතර පැහැදිලිව කියන්න ඕනේ. අද දුකයි අපේ පරණ පක්ෂයට, අපේ පරණ නායකයට වෙලා තියෙන දේ. එතුමාගේ ලැජ්ජ නාරේ කපලා එතුමා බැංකු හොරා කිව්වා, LTT කාර්යයක් කිව්වා, බටලන්දේ වදකාකාරයක් තිබ්බා කිව්වා, හිරේ අනකන් නිින්දයන් නෑ කිව්වා කණ්ඩායම තමයි අද එතුමත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඔබට නැවත අවස්ථාවක් එනවා සදාකාලීනව ඒ හොරු කණ්ඩායම ගෙදර යවන්න. ඔබේ වටිනා ඡන්දය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙමින් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව අන්දන්න හදනවා. මේ රටේ ජනතාව ඒවට රැවටෙන්නේ. සුනිල් හඳුන්ලෙත්තු ඇතුළු ඒ කණ්ඩායම කියනවා 21 වෙනිදාන් පස්සේ අපි මන්ත්‍රී විශ්‍රාම නැටුම නැති කරනවා කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය නැති කරනවා කියලා. මම අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණෙන් ඇයි සැප්තැම්බර් 20 වෙනකන් ඉන්නේ? අපි සියලු දෙනා එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව 2024 මේ රටේ නියත ජනාධිපති බවට පත් කරන්න ඔබ සියලු දෙනා එකතු වෙන්න කියා ප්‍රකාශ කරමින් ගරුතර දළදා වහන්සේ ඉදිරිපිට මේ රටේ ඉහළ සිට පහළට ක්‍රියාත්මක වෙන දූෂණය, වංචාව, හොරකම, අල්ලස,
කොමිස් දේශපාලනය සහ මුලින්ම ඉවත් කරලා මේ රටේ ජනතාව ජීවත් කරවන ජනතාව රැකගන්න රට සංවර්ධනය කරන පොදු ජන යුගයක් එළමෙන සැප්තැම්බර් 21 වෙනිදාට නිර්මාණය කරන්නට අපි පොරොන්දු වෙයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපිට වැඩගත් දර්ශනයක් තිබෙනවා, ජනතාවාදී සංකල්පයක් තිබෙනවා, දක්ෂතම කණ්ඩායමක් තිබෙනවා. හැමෝම ඇතුළත් කරගත් ජන සමාජයේ සියලු දෙනා වෙනුවෙන් වැඩිහිටියන් කාන්තා පාර්ශවය ළමා ලදරු පරපුර අධ්‍යාපනයේ සෞඛ්‍ය දුප්පතුන් ගොවි ජනතාව ධීවර ජනතාව ව්‍යාපාරික ප්‍රජාව හැම දෙනාටම ශක්තිය ලබා දෙන වැඩගත් ප්‍රතිපත්ති මාලාවක් නිර්මාණය කරලා ළඟදීම ඔබලාගේ නිවෙස්වලට මේ වැඩසටහන අපි රැගෙන එනවා. මම ඔබට පොරොන්දු වෙනවා එළමෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග අනිවාර්යෙන්ම මේ වැඩපිළිවෙල මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එනිසා හිතාදර මිත්‍රවරුනි, දායබර අම්මේ තාත්තේ, විශේෂයෙන්ම ඔබ සියලු දෙනාට ගරුසරු රටක පදනම ගොඩනගෙන සැමට ජයක් සමගි රටක් මේ අපේ ප්‍රතිපත්ති මාලාව තුළ නියත වශයෙන්ම මැද මාවත තුළින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් රැකී රක්ෂා බිහි කරමින් කර්මාන්ත බිහි කරමින් දුගී දුප්පත්කම තුරන් කරමින් සාඩම්බර අභිමානවත් ශක්තිමත් දේශයක් අපි ගොඩනගනවයි කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා. මාතෘභූමියට ජය වේවා කියමින් මන් නිහඬව බොහොම ස්තුතියි.